අද අපි හදන්න යන්නේ කොස් මදුළු පුරවපු වෑංජනයක්. මේක ඇත්තටම අපේ ගමේ හරි සුවිශේෂී කෑමක්. ඉතින් මං හිතුවා නගරේ ඉන්න ඕගොල්ලන්ට ගමේ ඉන්න අයට මේක අලුත් අත්දැකීමක් වෙයි කියලා කොස් මදුළු පුරවගෙන ඊට පස්සේ ඒක අපි කරියක් හදාගන්න හැටි. ඉතින් කොස් මදුළු වෑංජනේ හදාගන්න ඕගොල්ලොත් ආස වෙයි ගොඩක්. ඒක හරි රසවත්. කාලා බලන්න මම බොරුද කියන්නේ කියලා. ඉතින් එහෙනම් යමු අපි කුස්සියට කොස් මදුළු පිරවුම් වෑංජනේ බලන්න. අද අපි හදන්න යන්නේ කොස් වලින් කෑමක්. අපි කොස් පුරවාගෙන ඒකෙන් වෑංජනයක් හදාගමු. ඉතින් මේ තමයි මේ කොස් මදුළු මම ගලවලා මේ ඇතුලේ ඇට ඉවත් කරගෙන මේක යන්තම් ස්ටීම් කරගෙන තියෙන්නේ. මෙතන කොස් මදුළු මම 10ක් 15ක් කරන් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ වෑංජනේ හදාගන්න මොනවාද අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කියලා. කොස් සරන් තියෙනවා මෙතන. දැන් මේ දවස්වල කොස් තියෙනවා මේ ගණ්ඩ මේ වෙළඳපළේ. මෙතන අරන් තියෙනවා ලොකු බීලූණු ගෙඩි දෙකක් හීනියට ලියාගෙන. මෙතන අරන් තියෙනවා මේ කොස් මදුළු වල ඇට ටික. ඒ ටික මම තම්බලා ලුණු ටිකක් දාලා තම්බලා මෙන්න මේ වගේ එකකින් හොඳට පොඩි කරගෙන තියෙන්නේ. ඉතින් ඒ කැමති විදිහට ඒක චුට්ටක් ගෑරපුවකින් හරි නිකන් අතින් හරි හොඳට තැඹුණාම පොඩි වෙනවා. හොඳට පොඩි කරගන්න අර ඇට ටික. රසානුව ලුණු අරන් තියෙනවා. මෙතන උම්බලකඩ මේස හැන්දක් අරන් තියෙනවා. මේක කැමති නම් ගන්න, අකමැති නම් මේක අතාරින්න. රතු ලුණු තව වෙනම මම මේ ගෙඩි 6ක් 7ක් විතර රතු ලුණු ලියාගෙන තියෙනවා. සුදු ලුණු මෙතන අරන් තියෙනවා බික් 4ක් 5ක්. මෙතන පොල් කිරි කෝප්ප දෙකක් අරන් තියෙනවා, මිටි කිරි. මෙතන කරපිංච සහ කුරුඳු පොතු කෑල්ලක් අරන් තියෙනවා. අමු තුන පහ මේස හැන්දක් අරන් තියෙනවා. කෑලි මිරිස් කුඩු මේස හැන්දක් අරන් තියෙනවා. මෙතන තියෙනවා ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක්. මෙතන තියෙනවා ලියාගත්ත කරපිංච ටිකක්. මේ අර පිරවීම සඳහායි. මෙතන අවු මිරිස් කරල් තුනක් අරන් තියෙනවා ලියාගෙන. අපිට ටූත් ප්‍රික් අවශ්‍යයි. එතකොට මෙතන අබ ඇට තේ හැඳි භාගයක් අරන් තියෙනවා. උළුහාල් තේ හැඳි භාගයක් අරන් තියෙනවා. කහ කුඩු තේ හැඳක් අරන් තියෙනවා. සූදුරු තේ හැඳි භාගයක් අරන් තියෙනවා. තෙල් ටිකක් අවශ්‍යයි. ඉතින් බලමු අපි කොහොමද අපි තෙම්පරාදුව කරගෙන මේක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි තෙම්පරාදුවෙන් පටන් ගමු. ඔයාලට මට කියන්න ඕනේ දැන් මෙන්න මේ අපි කොස් මදුළු මේ විදිහට පලාගෙන මේවා ස්ටීම් කරන හැටි. ස්ටීම් කරන්නේ අපි වතුර ටිකක් භාජනයේ තියලා ස්ටීමරයක් තියලා ඒක උඩින් මේක විනාඩි 10ක් විතර ස්ටීම් කරගන්න. එතකොට අර පුරවා ගැනීම ගන්න යනකොට කැඩෙන්නේ නැහැ මේ මදුල. ඒක නිසා අපි මේ විදිහට ස්ටීම් කරගන්නවා ඉස්සල්ලාම. ඉතින් බලමු අපි එහෙනම් තෙම්පරාදුව කරන්නේ කොහොමද කියලා. දැන් මම pan එකක් රත් වෙන්න තිබ්බා. අපි තෙල් චුට්ටක් වෙන්න දාගමු. මේක තෙම්පරාදුව සඳහා මම මේ ෆිලින් එකට තෙම්පරාදුව කරන්නේ. අපි දැන් අබ ටික තියාගන්නවා අපේ කරි එක සඳහා. මම මේ සූදුරු ඇට තේ හැඳි භාගෙ ඉස්සලම මේකට එකතු කරනවා. ඊට පස්සේ අර කරපිංච හීනියට ලියාගත්ත ටිකක් දාගන්නවා. අපි ගත්තනේ කහකුඩු තේ හැන්ද. කහකුඩු තේ හැන්දෙන් පොඩ්ඩක් වෙන්න අපි මේකට එකතු කරගන්න. ගොඩක් නෙමෙයි අන්තිමට සුට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ මේ උම්බලකඩ ටිකක් බැද ගන්නවා මේකේ පොඩ්ඩක්. දැන් මේකටම අර ලුණු ටික එකතු කරගන්නවා. ලුණු ටික ටිකක් කළාවක් දැම්මෙන්න ඕන. දැන් මේක අපි මෙන්න සුට්ටක් බැදගමු. මම ඉතාම ස්වල්පයි තෙල් දැම්මේ. ඔයගොල්ලෝ දැක්කනේ වැඩිය තෙල් දාගන්න නැතුව අපි මේ කරිය හදාගන්නේ. මෙන්න මේ විදිහට. දැන් මේකට
අපිට අවශ්‍ය කරන ලුණු ටික අපි එකතු කරගමු ලුණු ටික එකතු කරගමු ඊට පස්සේ කෑලි මිරිස් කුඩු ටිකක් එකතු කරගමු සුදු ලුණු ටික එකතු කරගන්න මේක පොඩ්ඩක් මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ අපි මේක පොඩ්ඩක් බැද ගන්නකම් එන්න කියලා දෙන්න. ඊට පස්සේ තමයි අපි කොස්සට ටික එකතු කරගන්නේ. දැන් ලුණු ටික බැදීගෙන එන්නේ. මම මේ වෙලාවේ අර කොස්සට ටික අපි සම්බල පොඩි කරගත්ත කොස්සට ටික මේකට එකතු කරගන්න. प्रश्न මේ ෆිලින් එක හදාගත්තා. දැන් අපි බලමු අපි කොහොමද මදුලට පුරවගන්නේ කියලා මේක. දැන් අපි මදුලු කොහොමද පුරවගන්නේ බලමු. දැන් මේ විදිහට අපි දෙකට පලා ගත්තනේ. මෙහෙම දෙකට මෙහෙම මේවා කරගත්තා. ඉතින් අපි ඒක දැන් චුට්ටක් මෙහෙම ඈඩ් කරගෙන මෙහෙම අපේ ෆිලින් එක අරගෙන මෙන්න මේ විදිහට ඇතුළට දාගන්න. මෙහෙම මේ විදිහට දාගන්න. දාගෙන පොඩ්ඩක් අතින් තද කරගෙන මේක පොඩ්ඩක් මෙහෙම තද කර ගන්න ඕනේ අතුරට. මෙහෙම තද කරලා අපි අර ටූත් ප්‍රික් ගත්තානේ. දැන් මේ ඇතුලේ තියෙන ඒවා එළියට නොඑන්න මේ ටූත් ප්‍රික් එකෙන් හොඳට තද වෙන්න මේ විදිහට ගහන්න. මෙන්න මේ ආකාරය. තව එකක් බලමු අපි. මේ විදිහට අරගෙන මෙහෙම දැම්මා මේ විදිහට මේක මේ විදිහට වහ ගන්නවා වහගෙන අපි මේ ටූත් ප්‍රික් එක ගහ ගන්නවා මෙහෙම හරහට යන්න දැන් පේනව නේද මෙන්න මේ විදිහට ඉතින් අනිත් ඒවා මේ විදිහට අපි පුරවගමු මම මැටි භාජනයක් ලිපේ තිබ්බා. ඒකට අපි තෙල් ටිකක් වක් කරගමු. යන්තමට අපි මේ ලුණු ටික බැදෙන්න. ඒකට අපි අඹ ටික එකතු කරගන්නවා. කරපිංචයි කුරුමි පොඩි ටිකයි දැම්මා. उलुहाल टिकट
මේ ටිකත් එකතු කරගෙන දැන් එකක් පොඩ්ඩක් මේ විදිහට තෙල් එකේ එහෙට මෙහෙට කරගමු. ඊට පස්සේ අපි ලුණු දාගමු. ලුණු අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ මේකට අපි පොඩ්ඩක් දැන් අපේ ෆිලින් කරගත්ත කොස් මදුළු ටික දැන් මේකේ අතුර ගන්න ඕනේ. පොඩ්ඩක් මේක නිවෙනකන් ඉඳලා අපි එක් ටික අතුර ගමු. දැන් මේකේ පොඩ්ඩක් අර රස්නේ වගේ අයින් වෙනකන් ඉඳලා මොකද මේක දැන් අපිට කිරි ටික දාන්න බෑ මේක හරියට අතුර ගන්න එපා. මේ අපේ කොස් මදුළු ටික. ඒක නිසා මේ විදිහට මම මේ පුරවගත්ත කොස් මදුළු ටික අපි මේ විදිහට කැඩෙන්නේ නැති වෙන්න බොහොම ප්‍රවේශමට අඩුක් කරගන්න. දැන් කිරි දැම්මහම අපි මේක වැඩි හැඳි ගන්න හොඳ නැහැ. මොකද මේක කැඩෙන්න පුළුවන් එතකොට එහෙට මෙහෙට වෙන්න පුළුවන්. මම මේ ටිකක් ලොකු කට ලොකු භාජනයක් ගත්තේ ඕගලන්ට පේන්න ඕන නිසා මේ විදිහට කොම ටික අපි අඩු කරගත්තා. දැන් මල්ලි පාප ඔන් කරලා ලිප ඔන් කරා. දැන් අර පොල් කිරි ටික මේ පොඩි පක් කරගන්න. දැන් මේක පොඩ්ඩක් ওই විදිහටම වහලා තැම්බෙන්න තියනවා මේ කොස් මදුළු ටික හොඳට තැම්බෙනකම්. දැන් මම ලිප ඔෆ් කරගත්තා. දැන් අපි බලමු අපි කොහොමද කියලා කොස් මදුළු වෑංජනය. මෙන්න බලන්න කොස් මදුළු වෑංජනය. ඉතින් මේ බලන්න මේවා හොඳට මෙහෙම තියෙනවා ස්ටෆ් කරපු එහෙමම පිරිලා මේ විදිහටම තියෙනවා. ඉතින් වැඩි මං කිව්වේ මේ හැඳි ගන්න කූරු ගන්න යන්න එපා. මේක අර කිරි ටික හිඳෙනකන් ඒ විදිහටම තියලා තියන්න. ලුණු අඩුපාඩු විතරක් බලන්න. ඊට පස්සේ බෙදා ගන්න හිමීට උගලන්ගේ කරදීසියකට. දැන් ඉතින් අපි හදලා ඉවරයි අපේ කොස් මදුළු පුරවාගත් කොස් මදුළු වෑංජනය. ඉතින් මේ විදිහට උගලොත් හදලා බලන්න හරිම රසවත්. මේකට උගලන්ට කැමති දේවල් මේ ෆිලින් එකට දාගන්න පුළුවන් කැමති විදිහට. උගලන්ට කැමති නම් මේක අර බැටර් ෆ්‍රයි කරලා, ඒ කියන්නේ පිටිවල දවටාගෙන මේ බෙද ගන්නත් පුළුවන්, එහෙමත් කරගන්න පුළුවන් මේ මේ විදිහට කැමති නැත්තම්. ඉතින් කැමති විදිහකට කරගන්න මේකත් අලුත් ක්‍රමයක් මම මේ උගලන්ට කියලා දුන්නේ. ඉතින් අපිට කොස් වලින් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපිට ලංකාව පුරාවටම කොස් තියෙනවානේ. ඉතින් කොස් වලින් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මම ඉස්සරහට ඒ වගේ ගොඩක් මේ වයින් කරන්න පුළුවන් දේවල් ඔයගලන්ට ගේන්න. ඉතින් එහෙනම් නැවතත් අපි රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට සුබම සුබ දවසක්. පරිස්සමින් ඉන්න.